ඒතිට ගමට පයින් ගමන් කරන්නට විය. ඔහු පයින් ගමන් කරන අතරතුර පාරෙහි දිස්නේ දෙන යමක් වැටී තිබෙනවා දැකී ඔහු ළඟී බලේ මේ මැණිකක්. ඒ රැගෙන ඔහු යන්නට විය. අදිසියම අවදී වූ යකා කොමගේ මැණිකේයි කියා හැමතැනම සොයන්නට වූවා. අදිසිය වූ සියදෝරිස් කඩුමුඩියේ ගෙදරට පියනගන්නට වුණා. ගෙදරට ළංවත්ම සියදෝරිස් විසෝමණිගේ විසෝමණිගේයි කතා කරන්නට වුණා. සියදෝරිස්ගේ අණ ඇතුණු විසෝමණිකා එළියට පැමිණ මොකද මිනිහෝ මේ මානින් බෙරිහන් දෙන්නේවයි අසන්නට වූවා. පසුව සියදෝරිස් විසෝමණිකාට තමන්ට පාරේ වැටී මැණිකක් අම්බූ බව පැවසුවා. යකා විසින් මැණික කැලේ හැමතැන හොයන්නට වුණා. නමුත් ඔහුට කිසිම තැනක මැණික දැක ගැනීමට නොහැකි නිසා ඔහු ගමට පැමිණෙන්නට වුණා. ගමට පැමිණි යකා මුලින්ම ගොඩ වැදුනේ සියදෝරිස්ලාගේ ගෙදරටයි. සියදෝරිස් සතේ තිබෙනවා දුටු යකා එකවරම සියදෝරිස් වෙත පැමිණ සියදෝරිස් අල්ලා පොල් ගහ ගසන්නට වුණා. සියදෝරිස් එතනට මිය යන්නට වුණා. එතැනම මිය ගියා. පසුව යකා මැණික රැගෙන කැලේට යන්නට වුණා.